අපි ඉස්සරහින් ඉන්නේ ගැමුණු කියන හස්තියා මේ මහේෂ් මහත්තයා මෙයාගෙන කියන්නකො ටිකක් මේ ගැමුණු හස්තියා වේයමඩ ආර අරංගල්ල මෙතුමාටයි ති ගැමුණු රාජා මේ මෙයාට දැන් වයස අවුරුදු 25ක් විතර වගේ වෙන්නේ මෙයා 1992 අවුරුද්දේ වයද පළස් සභාව කරපු ප්‍රසිද්ධ වින්දිකා මේ අලියා වින්දිසිකලේ ඒක ලිවරලා මේ අලියත් එක්ක හිටියා තවත් අලියෙක් ගජවා කියලා මේ ප්‍රසිද්ධ වින්දිසිකරන්න හේතුව මේ සත්තු වගා විනාශ කරන මේ වගා පාළු කරන සත්තු පිටුකට එහෙම නැන්න ඊට පස්සේ මෙයාලා මේ මිනි මර මේ සත්තු අල්ලලා ප්‍රසිද්ධ වින්දිසිකලේ ඉතින් ඒ කිච්චම් මේ කලි තමයි ගජවා මේ අනිත් එක්ක නම මේ ගැමුණු අනිත් අලි දෙන්නේ හිටිය තමයි අලි දෙන්න තමයි පීමදාස මහත්තයාගේ ආණ්ඩු කාලේ මේ දිබුලාග රජ මහා විහාරයට ලබා දුන්නු දිබුලාගල විජිත රාජ කියන අලියත් අනිත් එක්ක ඇත්තද මහා විහාරයට ලබා දුන්නු මෙයාගේ මද කාලේ ඉන්නේ ජූලි මාසේ මද විදිලා මෙයා ලෙහන්නේ නොවැම්බර් මාසේ රජ ලෙහන මේ ලෙහලා දැන් තම හතියක් විතර වගේ ඉන්නේ ගොඩක් වැහැරිලා ඉන්නේ කෙට්ටු මොකද මෙයා තිමෙන කාලේ මද විදින කාලේ මෙයා කන අඩි ගොඩක් ඒ හින්දා ගොඩක් කෙට්ටු වෙනවා ඉතින් මෙයාට 2019 අවුරුද්දේ ලොකුම අවස්ථාවක් හම්බුණා මහනුවර ශ්‍රී දල්දා මාලිගා පෙරහැර සම්බන්ධ වෙන්න පුළුවන් වුණා මහනුවර ශ්‍රී මා දල්දා පෙරහැරේ කතරගම දේවාල දිවිහාන්තු වැඩම කරගෙන සිද්ධ කළා මේ ගමුණු කියන අලිය දවස් රන්දෝලි පෙරහැර දෙකතුයි කුබල් පෙරහැරේ තුයි මේ ගමුණු තමයි තරුණ දේවාල වැඩම කරගෙන සිද්ධ කළේ ඒ දවසල මේ සතර ඒ කාලේ ප්‍රවාහන පාසු ගන්නෑනේ ඉතින් ආදර පයිල්ලානේ අලියා නිවර මේ කතරගම පෙරහැට යන්නේ පෙරහැට ගිහිල්ලා දවස් 10ක් විතර පෙරහැ පයින් ගිහිල්ලා ඒකලා කතරගම දේවාලේ පෙරහැ දවස් 15ක් විතර පෙරහැ තියෙනවා ඒකත් පෙරහැර කරලා හමාර කරලා ඒ දවස් ගානම මුළු පයින්ම තමයි මේ අලියෙක් පයින් යනකොට ඒ අලියට තියෙන වාසි මොනවාද මහේෂ් මහත්තයා අපේ ආදරෝ මේ සතේ පයින් යද්දී ඒ සතට ව්‍යායාම යන්නේ ඒකට එයාගේ අස්ති හරියාකාර ක්‍රියාකාරීත්වයක් වෙනවා ඒ සතට සීමාමාරුව එතකොට ඒ සතා තියෙන වෙනම මේ අභ්‍යන්තර වෙන හානි එහෙම ගොඩක් අඩුයි මොකද සතෙක් ව්‍යායාමයක් හැටියට යන හින්දා එකම සතෙක් මෙහෙම ඉදි දැන් මේ ලොරියෙන් කෑම ටැංකියෙන් නෑම වෙලා හරියන්නේ නැහැ අතුරු මේ සතෙක් ව්‍යායාමයක් තියෙන්නේ දැන් ඇත්තටම දැන් මේ දැන් නවීන තාක්ෂණය දියුණුවත් එක්ක දැන් ප්‍රවාහන පාසුකම් තියෙනවා ඉතින් ඒ ප්‍රවාහන පාසුකම් තියෙන හින්දා මේ දැන් මේ දැන් මිනිස්සුන්ට අවශ්‍යතාව වැඩි හින්දා එතකොට ඒ හින්දා ප්‍රවාහන පාසුකම් තියෙන හින්දා ඒ හින්දා අපි මේ ප්‍රවාහණය කරන ලොරියට දින සතෙක් පයි යනවනේ ඒ සතට ඇත්තටම හොඳයි නමුත් දැන් මේ යන ක්‍රමයේ වේදියත් එක්ක මම අනුමත කරන්නේ සතෙක් පයි යන එක. පෙර හාඳුරෝ දෙපැත්තෙම ගස් කොළන් තියෙයි. ඊට පස්සේ ඇල දොළවල් හැමතැනම තියෙනවා. දැන් මේ කොන්ක්‍රීට් වනාන්තරයක් මැද්දේ මේ සත්තුන්ට යන්න වෙලා තියෙන ගිනි කූට කව්ව. පාර රත් වෙනවා. ඒතරි සතාට වතුරට වතු ටිකක් වතුර බොන්නු දියක් නේ ගිනි කූට කව්ව මේ සතේ කියන්නේ. එතකොට එහෙම සතෙක්ට පාද දෙකම පාද හතරම රත් වෙලා පිට එහෙම රත් වෙලා. එතකොට සතාට වතුර ගහගන්න විදියක් නේ එකට. ඊට පස්සේ සතාට ගහක් කොලක් කන්න බැ. එතකොට ඒකම වේදියත් එක්ක දැන් නම් සතෙක් පයි යන අනික වාහන වැඩි අන්තුරු වැඩි. ඒ හින්දා දැන් නම් මේ සතෙක් පයි යන එක ඇත්තටම සාර්ථක නේ. කලින් නම් මේ සත්තු වාහන ප්‍රේමේ පයි යන එක ඒක සතාටත් සෞඛ්‍ය තත්ත්වයෙන් හොඳයි. මම කියන්නේ කොච්චර ළඟපාත මේ වගේ ඉගෙන සතෙක් ඉන්නවනම් ඒ සතාට කොළ මිටියක් අතු මිටියක් ගියේ ඉන්න. එහෙම නැත්නම් ඒ සතා කිතුල් පොටයක් අරගෙන ඉන්න. ඒ සතා ලව්වම ගිහිල්ලා පයින්ම ගිහිල්ලා කරගන්න එක නම් හොඳයි. ඒකද යාන වාහන වලින් ගෙනලා වාහන මේ වලින් කණ්ඩ දෙන එක සුදුසු නෑ. මේ සතාට මොකද එක තැනෙහිදී අපිට උනත් හනාදු අපි ගිම් යන්නේ. ගිම් යන්නේ එතද අපේ ඇඟේ සෞඛ්‍ය තත්ත්වය මේ කළමනාකරණය කරගන්නනේ. එතකොට මේ සතෙක් එක තැනම තියාගෙන ෆ්ලොරියෙන් කෑම ගෙනලා දාලා ටැංකියෙන් නෑවා මේ සතාට කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ. ඊට පස්සේ අන්තිමේදී සතාට හෘද රෝගේ ඉන්න පුළුවන්, සෙම අමාරු වෙන්න පුළුවන්, අන්දිදිමෙන්න පුළුවන්. හොඳයි. මේ අපිට විස්තර කිව්වේ මහේෂ් මහත්මයා මේගොල්ලන්ගේ බාරකාරීත්වයේ තියෙන එතුමා සතුව. මේ එතුමා තමයි මේගොල්ලන්ව බලා කියාගන්නේ. කීප මේ අත්තනගල්ල රජමහා විහාරේ මේ වගේ හතර දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම බලාගෙන වැඩ කටයුතු කරන අපේ මහේෂ් මහත්මයා. ඉතින් එතුමන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඔබ දැක්කේ මේ ගැමුණු කියන හස්තියා
හුටත් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ශ්‍රී ලාංකීය හස්ති පරපුරේ අභිමානවත් නාලිකාව. හස්ති පරපුරේ අභිමානය.